විරාමයෙන් අනතුරු අපි මුණ ගැසෙනවා දැන් සූදානම් වෙන්නේ ඉංග්‍රීසි ජාතික පුවත් පත්වල මුල් පිටුවේ විසර කියන්නට ටිකක් වෙනස් විදිහේ ප්‍රවෘත්ති රටට බලපාන ප්‍රවෘත්ති දැනන විදිහට වාර්තා කරන්නට ඉංග්‍රීසි ජාතික පුවත් පත් අද පෙළ ගැසී තිබෙනවා සන්ඩේ ඇලෙන් පුවත් පතේ ප්‍රධාන සිරස්තල හොයලා බලමු අලුත් පොලිස් පදි තෝරා ගැනීමේදී ශ්‍රී ලංකාව ඓතිහාසික වරදක් කර ඇති බව ක්‍රියාකාරකයෝ කියති කියලා අද වාර්තා වෙනවා සන්ඩේ ඇලෙන් පුවත් පතේ මේකට හේතුව තමයි නව පොලිස් ප්‍රතිවරයා පත් කර ගැනීමේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව රහස් ඡන්දය පැවැත්වුවේ සිවිල් සංවිධාන නියෝජිතින් තිදෙනෙක් නැතිවයි විශේෂයෙන්ම මේ සභාවේ සභාපති කරු ජයසූරි මහතාත් ඡන්දය ප්‍රකාශ කරලා නැහැ කියලා තමයි මේ පුවතෙන් කියවෙන්නේ වෙන තවත් පුවතක් අද සන්ඩේ ඇලන් පුවත්පත වාර්තා කරන සාමාන්‍ය පසුගිය කාලයක පුරාවටම කතා වුණා මේ නීති විරෝධී යම් යම් සමාගම් වල පවත්වන යන ගිනුම් පිළිබඳව මෙන්න ඒ ගැන අද සන්ඩේ ඇලන් පුවත්පත වාර්තා කරනවා නීති විරෝධී අක්වෙරළ සමාගම් වල පවත්වාගෙන යන ගිනුම් සොයන්නට ආණ්ඩුව ඇමරිකානු සහ ඉන්දියානු සහාය පැතීමට යයි ඩුබායි රාජ්‍යයේ එවැනි ගිනුම් පවත්වාගෙන යන අය අතර හිටපු රෙජීමේ ප්‍රබලයන්ද සිටින බව අමාත්‍ය රාජිත චෝදනා කරයි ඒ ගැන තමයි අද දවසේදී මෙලෙසින් සන්ඩේ ඇලන් පුවත්පත වාර්තා කරන්නේ යුරෝප සංගමයේ මත්ස්‍ය තහනම් ඉවත් කිරීම පිළිබඳවත් අද සන්ඩේ ඇලන් පුවත්පත වාර්තා කරනවා ශ්‍රී ලංකාව දැන් උත්සාහ ගන්නේ GSP Plus සහනය නැවත ලබා ගන්නට බව ග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිබෙනවා අමාත්‍ය රාජිත විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් ડોක් වෛද්‍ය කමල් ජයසිංහව පත් කරලා තිබෙනවා පසුගිය කාලෙම මේ පිළිබඳව කතා කළා මේ හිස්තැන ගැන දැන් මෙන්න මේ හිස්තැන පිරවීමක් විශේෂ භාර අමාත්‍යවරයා විදිහට රාජිත සේනාරත් අමාත්‍යවරයා විසින් සිදු කරලා තිබෙනවා තවත් ප්‍රධාන පුවතක් සන්ඩේ ඇලන් පුවත්පත වාර්තා කරනවා ශ්‍රී ලංකා දමිලයන්ට යුක්තිය සහ ස්වයං නිර්ණය ලැබෙන තෙක් යුද්ධයේ අවසන් නැහැ කියලා බ්‍රිතාන්‍ය විරුද්ධ පක්ෂ නායක ජෙරමි කෝබින් කියයි මේ ජෙරමි කෝබින් කරපු ප්‍රකාශ ඉතාමත්ම බරපතලයි ඒ ගැන අදවසෙත් වාර්තා කරනවා වෝ නොට් ඕවර් අන්ටිල් ශ්‍රී ලංකා ටැමිල්ස් ඇචීව් ජස්ටිස් ඇන්ඩ් self determination කියලා කෝබින් ප්‍රකාශ කළා තිබෙනවා මේ ඉතාමත්ම බරපතල ප්‍රකාශ කිහිපයක් පසුගිය කාලෙම අපිට අහන්න ලැබුණා ඒ පාර්ශවෙන් එංගලන්තයේ විරුද්ධ පක්ෂ නායකයා තමයි මේ විදිහට මේ පිළිබඳව සඳහන් කළා තිබෙන්නේ විරුද්ධ පක්ෂය කියන්නේ ලේබර් පක්ෂයේ එරට කම්කරු පක්ෂය නායකයා තමයි එලෙසින් ප්‍රකාශ කළා තිබෙන්නේ සන්ඩේ ද සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතර වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය පිළිබඳව මුලින්ම කියවෙනවා වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය හිටපු පොලිස්පති අනුර සේනානායක තමන් දන්නා දේ කියන්නට සූදානම් වෙනවා කියලා මේ පොතෙන් වාර්තා වෙනවා අපි අවධානයෙන් සිටිනවා මොකක්ද මේ තමන් දන්නා දේ හිටපු පොලිස්පති හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහත්මයා කියන්නට කියලා සූදානම් වෙන්නේ කියලා අලුත් නීතියක් ගෙන එන තෙක් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත බලාත්මක බව ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළා තිබෙනවා ඒ ගැනත් ද සන්ඩේ ලීඩර් පුවත්පත අද දවසේදී වාර්තා කරනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන නියෝජිතින්ගේ ජාතික කමිටුව මහින්ද රාජපක්ෂ මහතාට වරාත් ජ්‍යෙෂ්ඨ තනතුරක් ලබා දීම ගැන සාකච්ඡා පවත්වමින් සිටිනවා කියලයි තවත් පුවතක් වාර්තා කරන්නේ මේක මේ මෛත්‍රී මහින්ද විරසකයේ අවම කිරීමට ගන්න උත්සාහයක් විදිහටත් සන්ඩේ අයිල සන්ඩේ ලීඩර් පුවත්පත ද සන්ඩේ ලීඩර් පුවත්පත එය හුවා දක්වා තිබෙනවා හෙළිදරව්කට තිබෙනවා ඉන්පස්සේ අපි සුදනම් වෙන්නේ ද සන්ඩේ ටයිම්ස් පත්‍රයේ ප්‍රධාන සිරස්තලවලට යොමු වන්නට මෙත පෙර සිංහල ජාතික පුවත්පත්වල හෝ ඉංග්‍රීසි ජාතික පුවත්පත්වල මුල් පිටුවේ පළමු වුණු ප්‍රධාන පුවතකට අද දවසේ ද සන්ඩේ ටයිම්ස් පුවත්පත අවධානය යොමු කරලා තිබෙනවා එය මම හිතන්නේ බොහෝ ව්‍යාපාරික ප්‍රජාවට වැදගත් වෙන හිතට සහනයක්ද අසහනයක්ද දැනෙන්නේ කියලා මේ පොතෙන් පස්සේ ඔබට දැනගන්න පුළුවන්කම ලැබෙවි පිටරට ඉපයූ සියලු මුදල් වහාම ලංකාවට ගෙන එන්න නැතිනම් විපාක විඳින්න ලැහැස්සි වෙන්න කියලා සිකුරාදා රාත්‍රියේ ආණ්ඩුවෙන් මත බෙහෙදාත්මක තීරණයක් තීන්දුවක් ලබා දීලා තිබෙනවා ඒ ගැන මෙලෙසින් වාර්තා කරනවා move to rush back export earnings කියලා අද දවසේදී Sunday Times පුවත්පත විදේශ විනිමය අරමුදේ උත්සන්නව පැවති 2001 සහ 2009 කාලයේදී පවා ආණ්ඩුව විදේශවල ඉපයූ මුදල් මේ විදේශ වලම තබා ගැනීමේ නීතිය වෙනස් කරලා නැහැ නමුත් වත්මන් ආණ්ඩුව 1993 වසරේ පැන වූ නීතියක් වෙනස් කරමින් සියලු විදේශගත ආයෝජන මුදල් ලංකාවට ගෙන ආ යුතු බව කියා තිබෙනවා විශ්ලේෂකයන් කියන්නේ මේ රුපියල බේරා ගැනීමට කළ දෙයක් කියලයි කෙසේ නමුත් මේ පිළිබඳව ඉදිරි තත්ත්වයන් කෙසේ වේද කියලා අපි බලමු කොහොම වේද කියලා තවත් ප්‍රධාන පෝතකට යොමු වෙනවා ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ඇමති හරින්ගෙන් උපදෙස් දීලා තිබෙනවා හේතුව මේකයි සියලු ගනුදෙනු සහ ව්‍යාපෘති විනිවිද භාවයෙන් යුතුව ක්‍රියාත්මක කළ යුතු බව තමයි අමාත්‍යවරයා ඇලසින් උපදෙස් දීලා තිබෙන්නේ මෙන්න මේ තවත් පෝතක් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ආණ්ඩුවෙන්
බදු ආදායමට ඉලක්කයක් ලබා දීලා තිබෙනවා රුපියල් බිලියන 886ක අපේක්ෂිත ආදායමෙන් වැඩි කොටසක් වන රුපියල් බිලියන 280ක් මේ අනුව බලාපොරොත්තු වන්නේ වාහන ආනයනය මගින් කියලාත් ඒ පොතෙන් පළ කරලා තිබෙනවා ඉන්පස්සේ සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතර විශේෂම ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ පිළිබඳව විශේෂම ගෝලීය ත්‍රස්තවාදයේ පිළිබඳ වාර්තාවක් ගෙනෙනවා මෙලෙසින් අද දවසේදී අපි ඒ ගැන කියන්නට සූදානම් වෙනවා ඒ ගැන වගේම තවත් ප්‍රධාන පොතක් අද දවසේදී යුරෝපා මත්ස්‍ය තහනම පිළිබඳවත් මෙලෙසින් වාර්තා කරලා තිබෙනවා යුරෝපා සංගම් කොමසාරිස්වරයා යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පරිශ්‍රමය නිසාමයි කියලා එතුමා මේ උත්සාහයේ ප්‍රතිඵලය පිළිබඳව ලංකාවට දැනුම් දීලා තිබෙනවා එලෙසින් තමයි අද දවසේදී ඉංග්‍රීසි ජාතික පුවත්පත්වල විස්තර කියන්නට සූදානම් කොමක් තිබුණේ මෙන්න දැන් ඇතුළු පිටු සඳහා අවධානය යොමු කරන වෙලාව ඒ අනුව මුලින්ම තෝරා ගන්නේ සිළුමිණ ජාතික පුවත්පතේ ඇතුළු පිටුවක් අපිට මුණ ගැහෙනවා හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත් මහත්මයාගේ ප්‍රකාශයක් දේශපාලන පැවැත්මක් නැති කොටස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බිඳ දමන්න උත්සාහ කරනවා කියලා එතුමා ප්‍රකාශ කරනවා විශේෂයෙන්ම එතුමා පිළිබඳව සඳහන් කරද්දී අපි කියන්නට අවශ්‍යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වෙනි සමාජිකයා වන්නේ හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත් මහත්මයා එතුමා පක්ෂයේ විවිධ තනතුරු දමමින් විවිධ කාල පරාසයන් වලින් විවිධ කර උර දීලා මේ පක්ෂය නගා සිටුවන්නට උත්සාහ කරපු කෙනෙක් විදිහට තමයි තමන්ගේ පක්ෂයේ පැවැත්ම පිළිබඳව දකින්නේ දේශපාලන පැවැත්මක් නැති කොටස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බිඳ දමන්න උත්සාහ කරනවා කියලයි එතුමා සඳහන් කරන්නේ ඊළඟට අවධානය යොමු කරන්නේ ලංකාදීපයේ ඇතුළු පිටුවකට අපිට මුණ ගැහෙනවා බන්දුල ගුණවර්ධන මහත්මයා එතුමා කියනවා මෙහෙම කතාවක් අපි ජනාධිපතිතුමා ශක්තිමත් කළ යුතුයි හේතුව මොකක්ද බදු බර පටවපු මොන නිලධාරියාද ඉවත් කරන්න කියලා අපි දැනගන්න කැමතියි මොකද පසුගිය දවසක ජනාධිපතිතුමා ප්‍රකාශ කළා මේ බදු වැඩි කරමින් ජනතාවට බදු බර පටවන නිලධාරි කවුරුන්ද කියලා තරාතිරම නොබලා ඔවුන්ව ඔවුන්ට අවශ්‍ය කරන ප්‍රියාමාර්ග ගන්නට තමන් පසුබටවන්නේ නැහැ කියලා ඒ ගැන තමයි බන්දුල ගුණවර්ධන මහත්මයා සඳහන් කරන්නේ එතුමා තවත් ප්‍රකාශ කිහිපයක් සඳහන් කරනවා මෙහෙම රුපියල දිගින් දිගටම මස්ත බාල්දු වෙනවා ජනාධිපතිතුමාගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න අපට එරෙහිව විනය පරීක්ෂණ තියන්නේ කොහොමද ලෝකයේ කිසිම ආණ්ඩුවක් බදු අය කරන්නේ නැතිව දුවන්නේ නැහැ කියලාත් එතුමා සඳහන් කරනවා තියෙනවා එසේම ධීවර මාත්‍ය මහින්ද අමරවීර මහත්මයාගේ ලිපියක් අපට මුණ ගැහෙනවා සංවාද සටහනක් ලෙසින් ලංකාදීපෙන් මේ සංවාද සටහන ඉදිරිපත් කරන්නේ උපුල් වික්‍රමසිංහ එතුමා කියනවා පක්ෂය ගොඩනගන්න මම ඕනෑම පරිප්පුවක් කන්න ලැහැස්ති කියලා එතුමා මේ පරිප්පු කන්න ලැහැස්ති වෙන්නේ පක්ෂය ගොඩනගන්න බබයි මේන් කියවෙන්නේ ඒ සමගින්ම තවත් ලංකාදීපයේ ඇතුළු පිටුවකින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා මුණ ගැහෙනවා එතුමාගේ ආචාර්ය පදවිය විශේෂයෙන්ම ආර්ථිකයේ සම්බන්ධ පදනමක් සහිත ආචාර්ය පදයක් නමුත් එතුමා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරන්නේ ඒ බව මේ ලිපියේ ලංකාදීපයේ ඇතුළු පිටුවෙන් සඳහන් වෙනවා යම් යම් තැන්වලදී ජාතික ආණ්ඩුවක් හදාගත්තේ අපට තනියෙන් ආණ්ඩුවක් හදන්න බැරි නිසා නෙවෙයි කියලා එතුමා කියනවා මේ සංවාද සටහන ඉදිරිපත් කරන්න එතුමා සමගින් සාකච්ඡා කළ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් එක් තැනකදී අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යරට මෙහෙම ප්‍රශ්නයක් යොමු කරනවා අග්‍රාමාත්‍යවරයා විශේෂ ආර්ථික කමිටුවක් පිහිටෙව්වා ඒ ආර්ථික කමිටුවේ ඔබ නැහැ මෙන්න එතුමාගේ උත්තරය ඔව් ආර්ථික කමිටුවේ මම නැහැ බොහෝ දෙනා බලාපොරොත්තු වෙන්න ඇති මම ආර්ථික කමිටුවේ සමාජිකෙක් වෙයි කියලා නමුත් මොනියම් හෝ හේතුවක් නිසා මම ආර්ථික කමිටුවේ නැහැ කියලා එතුමා සඳහන් කරනවා ඒ සමගින් අවධානය යොමු කරන දේශීය පුවත්පත ඇතුළු පිටුවකට අපිට මුණ ගැහෙන්නේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහත්මයා එතුමා කෙලින් කතා විශේෂාංගයට දවසේ සහභාගී වෙමින් කියන කෙලින් කතා කිහිපයක් ඔබට කියනවා පට්ට හොරෙක් මට කීවා කිරුළපෙන රැලියට එන්න කියලා. කවුද පට්ට හොරා කියලා දැනගන්න පුළුවන් මේ කෙලින් කතාව දිගින් දිගටම කියව බැලුවොත්. එතුමා තවත් ප්‍රකාශ කිහිපයක් කරනවා බදු වැඩි කලේ ඇමතිලා නඩත්තු කරන්නට මේ තියෙන්නේ සුබ සහ යස පාලනයක් මාතර ගිහින් කොළඹ එනකොට හයිවේ එකේ කෑලි නැති වෙයි. එක ඇමති කෙනෙක් නීති කඩලා කරුංක ගේනවා කියලා හෙලිදරව්කුත් එතුමා කරනවා. කවුද මේ හොරෙන් නීති කඩලා කරුංක ගේන ඇමතිවරයා කියලත් ඔබට දැනගන්නට පුළුවන් වෙයි ඉංගියකින් හරි එතුමාගේ ලිපිය කියවා බැලුවොත් දැන් අවධානය යොමු කරන්නේ ලංකාදීපයේ තක්සලාව විශේෂාංගයට විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ ප්‍රධාන පක්ෂ දෙක අතරින් එකක් එක්සත් ජාතික පක්ෂය එක්පසක තිබෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂයක් මේ පක්ෂ දෙක තමයි රටේ මුල් බැසගත් ප්‍රධානම වැඩිම ජන සහභාගීත්වයක් තිබෙන ජන මූලාශ්‍රයක් තිබෙන පක්ෂ දෙක වන්නේ ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙට දවස පිළිබඳව කතා බහ කරද්දී තක්සලාවෙන් අපට ලිපියක් මුණ ගැහෙනවා ප්‍රියන්ත කොරිපිලි තමයි මහාචාර්ය සුමනසිරි ලියනගේ මහත්මයා සමගින් කතා කරලා
අනෙක් ධාරාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රධාන කොටගත් ධාරාවක් ලෙසින් තමයි ඡායාරූපලින් ඔබට පේන්නේ මේ පක්ෂය දෙකට බෙදීමේ තවත් පියවරක් කියලා තමයි මහාචාර්යවරයා අදහස් දක්වන්නේ එතුමා තවත් අදහස් දක්වන මෙලෙසින් ඔය ගොඩක් නායකයෝ බලන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරත්වයට වඩා තමන්ගේ දේශපාලනීය බලය ගොඩනගා ගන්න විනය පියවර ගන්න තරම් ශක්තියක් නිල විශේෂම ශක්තියක් නිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට තියෙනවා කියලා හිතන්න අමාරුයි කියලාත් එතුමා සඳහන් කරනවා මම හිතන්නේ මෛරියලි දෙකෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදෙයිද කියන ප්‍රශ්නාර්ථවලට තමයි උත්තර දීලා තිබෙන්නේ ඉතින් මම හිතන්නේ විශේෂ කාරණා ගොහමයක් තිබලා තියෙනවා අපි ඒ සමගින්ම දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම ගැන කතා කරනවානේ මෙහෙම කියද්දී ඒ දවසේදී අම්බලන්ගොඩ විශේෂ උත්සවයකදී ජනාධිපතිවරයා තමන්ට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන අභියෝග පිළිබඳව සඳහන් කළා විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් වන විට වර්තමාන තත්ත්වය ගැන අපි සූදානම් එතුමා ඊයේ දවසේ ඒ කරපු ප්‍රකාශය දකින්න අද තියෙන්නේ අලුත් පක්ෂ හදන එක නෙවෙයි අද තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ කිරීම නෙවෙයි අද තියෙන්නේ අලුත් දේශපාලන සංවිධාන හදන එක නෙවෙයි මේ පක්ෂය මීට කලින් හිටපු හැම නායකයෙකුටම බාර දුන්නාම ඒ බාර දුන්න නායකයාට ඒ පක්ෂයේ කටයුතු කරදරයක් නැතුව කරගෙන යන්න හැම කෙනෙක්ම සහයෝගය දුන්නා. බොහොම කැමැත්තෙන් සියලු දෙනාම කෑ ගහලා අත උස්සලා බාර දුන්නාම මම හිතුවා මීට පෙර නායකයින්ට වගේ මට කරදරයක් නැතුව මේ කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. නමුත් මං ඒ කරදරවලට මුහුණ දෙන්න ලෑස්ති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදිහට. පිරිසිදු ආණ්ඩුවක් කරන්න පිරිසිදු පක්ෂයක් තියෙන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල වැඩ කරන අය තේරුම් ගන්න ඕනේ අද. ඇයි ඡන්ද දෙහිකින් මේ පක්ෂය පෙරදුනේ මම පුජ්‍යලයා විදියට නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුරුදු 48ක් එක දිගට අඛණ්ඩව වැඩ කරපු පක්ෂයේ ලේකම් විදියට අවුරුදු 13ක් අඛණ්ඩව වැඩ කරපු මම ඇයි එළියට ගිහිල්ලා අලුත් ආණ්ඩුවක් හදන්න ඇති වෙච්ච කාරණා මොනවාද මහින්ද රාජපක්ෂ මහත්මයාව ඒ මැතිවරණයෙන් පරාජය වීමට හේතු කරුණු ගණනාවක් තියෙනවා එක දිගට ආපු ඒවට වගකීතු පිරිස් රාශියක් ඉන්නවා 2012 13 වගේ කාලේ ගත්තාම පරණ පත්‍ර ටිකක් ඔය පුස්තකාලයකට ගිහිල්ලා අරන් බලන්න මොනවද ඒවා තියෙන්නේ කියලා හිතා ආණ්ඩුවක් ගන්න කලින් හොඳ ආණ්ඩුවක් හදන්න හොඳ පක්ෂයක් හදන්න ඕනේ හෙට අනිද්දා ආණ්ඩු හදන්න කතා කරන එක නෙවෙයි තියෙන්නේ හොඳ පක්ෂයක් බවට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හදලා ඉන්න ඕනේ හොඳ ආණ්ඩුවක් හදන්න ආණ්ඩු හදන්න කලබල වෙන්න ඕනේ නැහැ කලබල වෙලා ආණ්ඩු හදලා ආපහු තිබුණු තැනට වැටෙන්න ඕනේ නැහැ එතුමා අද දවසේ කතා කළේ ඒ කතාවෙන් අපිට දකින්න ලැබුණේ ටිකක් ස්වරය වෙනස් වෙලා ඇති ආකාරයක් විශේෂයෙන්ම තමන්ගේ පක්ෂය මේවන විට මුහුණ දී තිබෙන අර්බුදයේ බරපතලකම ඒ කතාව බහින් වැටහෙනවා කෙසේ නමුත් මැයි පළවෙනිදායින් පසුව මැයි දින පෙළපාලි වලින් පසුව අපර දෙවෙනිදා සිට දැනගන්න පුළුවන් ඉදිරි තත්ත්වය කෙලෙසින්ද කියලා දිවෙන ඇතුළු පිටුකට අවධානය යොමු කරන සූදානම් වෙනවා ජාතික ආණ්ඩුවට කොල්වින් කිව්වේ ඔලු දෙකේ බූරුවා කියලා මේ ජාතික ආණ්ඩුව ඔලු පහේ බූරුවෙක් මෙහෙම කියන්නේ මහාචාර්ය සොයිස මහත්මයා එතුමා මේ කියනවා මේ ජාතික ආණ්ඩුවට කොල්වින් කිව්වේ ඔලු දෙකේ බූරුවා කියලා කොල්වින් කියන්නේ ආචාර්ය කොල්වින් ආර්දසිලුවා මහත්මයා පිළිබඳව ඉතිහාසය පිළිබඳව එතුමා සඳහන් කරන්නේ මේ ජාතික ආණ්ඩුව ඔලු පහේ බූරුවෙක් කියලා තමයි එතුමා සඳහන් කරන්නේ මේ ආණ්ඩුව ඇතුලේ ආණ්ඩු පහක් තියෙනවා 19 වෙනි සංශෝධනයේ කුණු හරපයක් ව්‍යවස්ථාව ගැන මැති ඇමතිවරු මොනවද දන්නේ කියලා මහාචාර්යතුමා ප්‍රශ්න කරනවා පාලිත සේනානායක සිළුම් දිවෙන වෙනුවෙන් මේ සංවාද සටහන ඉදිරිපත් කරලා තිබෙන ඉතින් තවත් බොහෝ කරුණු තියෙනවා අතුළු පිටුවල ඔබට කියන්නට ඊට පෙර නැවතත් විරාමයක් ලබා ගන්නයි මේ සූදානම